ආයුබෝවන් ආදරණීය දුවේ පුතේ, ඔබේ අසපුසස් පෙළ විභාගයේ හෙට දිනේ ආරම්භ වීමට නියමිතව තිබෙනවා. දෙබ අසපුසස් පෙළ විභාගයට පෙනී සිටින සියලුම දයේ දූ දරුවන්ට තමන්ගේ ප්‍රතිඵල ඉතා විශිෂ්ට ලෙස ජයග්‍රහණය කිරීමට හැකියාව ලැබෙන්න කියලා මුලින්ම ප්‍රාර්ථනා කරනවා. විශේෂයෙන්ම ඊට අපි යුටි නාලිකාවත් සමග රැඳෙන ඉංජිනේරු තාක්ෂණවේදී හදාරන දරුවෝ වෙනුවෙන් ඔබගේ විභාගයේ ජයග්‍රහණය වෙනුවෙන් ඔබත් සමග වචන කිහිපයක් ඔබගේ විභාගයට පෙර සාකච්ඡා කරන්නයි මේ සූදානම් වන්නේ. විශේෂයෙන්ම ඉංජිනේරු තාක්ෂණවේදයේ විෂය සඳහා ඊට අපි YouTube නාලිකාවත් සමග රැඳෙමින් ඔබගේ දැනුම නිරන්තරයෙන් ලබාගත් දරුවන් විදිහට ඔබට ඔබ මේ වන විට ඔබගේ උසස් පෙළ විභාගයට හොඳින් සූදානම් වෙලා ඇති කියලා මම විශ්වාස කරනවා. ඉතින් ඔබට නියමිත ප්‍රශ්න පත්‍රය නිකුත් වෙන්නට තවත් දින කිහිපයක් තමයි ඉතුරුව තිබෙන්නේ. 2024 නොවැම්බර් මාසේ 27 වෙනිදා බදාදා පෙරවරු 1ට පළවෙනි ප්‍රශ්න පත්‍රය, එහෙම නැත්නම් බහුවර්ණ ප්‍රශ්න පත්‍රය සඳහා ඔබ පෙනී සිටිය යුතුයි. ඉතින් මෙම කාල සීමාව තුළ ඔබ ඉතා හොඳින් ඔබ ඉගෙනගත් දැනුම නැවත පුනරීක්ෂණය කරගනිමින් මේ බහුවර්ණ ප්‍රශ්න පත්‍රය ජයග්‍රහණය කිරීම සඳහා ඔබ සූදානම් විය යුතුයි. ඒ සඳහා අපි ඔබ වෙනුවෙන් බහුවර්ණ ප්‍රශ්න දහසක් සාකච්ඡා කළා. ඊට අදාළ සියලුම වීඩියෝ පාඩම් ඔබට මේ වන විට නොමිලේ අපේ නාලිකාව තුළ නැරඹීමට අවස්ථාව ලැබෙනවා. අපි දිනපතා බහුවර්ණ ප්‍රශ්න 10 බැගින් ඔබගේ විභාගයේ ආරම්භ වන දින දක්වා, ඊයේ දින දක්වා අපි ඔබත් සමග සාකච්ඡා කළා. ඉතින් එම දැනුම තුළින් ඔබ ඉතා හොඳින් සන්නද්ධ වෙලා ඇතයි කියලා හිතනවා අපි. ඔබගේ උසස් පෙළ විභාගයේ ඉංජිනේරු තාක්ෂණවේදී විෂයට අදාළ බහුවර්ණ ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සපයන්. ඉතින් තවමත් යම් දරුවෙකුට නොහැකි වුණා නම් බහුවර්ණ ප්‍රශ්න පත්‍ර සඳහා සූදානම් වන්න අපගේ නාලිකාව තුළ තියෙන වීඩියෝ පාඩම් පරිශීලනය කරමින් ඔබට යම් දුරටත් යම් දැනුමක් ඔබට තවදුරටත් එකතු කරගැනීමේ අවස්ථාවක් තිබෙනවා. එයත් මතක් කරනවා, විශේෂයෙන් මේ දින කීපය තුළ ඔබ දිනකට බහුවන ප්‍රශ්න පත්‍ර දෙකකටවත් පිළිතුරු සපයමින්, ඔබගේ විභාග ප්‍රශ්නවලට පිළිතුරු සපයමින් ඔබගේ දැනුම සහ කුසලතාවය තවදුරටත් සංවර්ධනය කරගන්න කියන මතක් කිරීම ඔබ වෙත කරනවා. ඒ වගේම ඔබට නියමිත දෙවන ප්‍රශ්න පත්‍රය ලබන සිකුරාදා 29 වෙනි සිකුරාදා ලැබෙනවා. ඉතින් විභාගය ආරම්භ වන්නේ පස්වරු 2ට. සාමාන්‍ය සිකුරාදා දිනවල විභාගය විභාග කටයුතු සවස් කාලය සඳහා ආරම්භ වන්නේ පස්වරු 2ට. ඉතින් එම 2ට තිබෙන විභාගයටත් ඔබ සූදානම් විය යුතුයි. විශේෂයෙන්ම මේ ප්‍රශ්න පත්‍ර 2ටම ඔබට පිළිතුරු සපයන්න තිබෙන්නේ සවස් කාලයේදී. ඉංජිනේරු තාක්ෂණවේදී විෂය හදාරන දරුවන්ට මුහුණ දෙන තවත් අභියෝගයක් තමයි එක. එම නිසා මේ දින කීපය තුළ සවස් කාලයේ තුල ඔබ ප්‍රබෝධමත්ව ගත කරන්න පුරුදු පුහුණු වෙන්න. ඉතින් බොහෝ විට අපි දන්නවා අපිට ගොඩක් නිදිමත හැදෙන ටිකක් වැඩ කරන්න අමාරු වෙලාවක් තමයි මේ සවස් කාලය කියලා කියන්නේ, විශේෂයෙන්ම 1-2-3 වගේ කාල සීමාව තුළ. ඒ කාල සීමාව තුළ ඔබ විභාගයට පිළිතුරු සැපයීම නම් ඔබ මේ දින කිහිපය තුළවත් එම කාල සීමාව තුළ ප්‍රශ්න පත්‍රවල පිළිතුරු සැපයමින් අධ්‍යයන කටයුතු නිරත වෙමින් යම්කිසි හුරුවක් ලබාගෙන තිබුණා නම් එය ගොඩක් ප්‍රයෝජනවත් වේවි. ඔබට අලසකමකින් තොරව ඉතාමත් ප්‍රබෝධමත් විදිහට මෙම කාල සීමාව තුළ විභාග ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සපයන්න. ඒ නිසා ඔබ බොහොම සරල ආහාරයක් දවල්ට ලබා ගන්න විභාග දින කීපය තුළ ලබාගෙන සවස් කාලයේදී ඔබගේ ප්‍රශ්න පත්‍රයට ඔබගේ දැනුම උපරිමයෙන් විභාගයට පිළිතුරු සැපීම සඳහා යොදා ගන්න. මොකද ඔබගේ ජීවිතය තීරණාත්මක විභාගය තමා මේ එළඹෙමින් තියෙන්නේ. ඉතින් ඔබට පළවෙනි ප්‍රශ්න පත්‍රය සඳහා තීරණාත්මක මිනිත්තු 120ක කාලයක් ලැබෙනවා. එම මිනිත්තු 120 තුළ ඔබ බහුවර්ණ ප්‍රශ්න 50කට පිළිතුරු සැපිය යුතුයි. ආසන්න වශයෙන් විනාඩි 2කට මදක් වැඩි කාලයක් තමයි ඔබට එක ප්‍රශ්නයක් වෙනුවෙන් මිඩංගු කරන්නට තියෙන්නේ. ඉතින් සමහර ප්‍රශ්න වලට ඔබට පිළිතුර බැලූ බැලමට හොයා ගන්නට පුළුවන්. කෙසේ නමුත් ඔබ විභාග ප්‍රශ්න පත්‍රයේදී ඉතා අවධානයෙන් යුතුව ප්‍රශ්න කියවමින් ඊට අදාළ පිළිතුරු සොයා ගනිමින් ඒ සොයා ගන්නා පිළිතුරු ඒ වෙලේම ඔබගේ බහුවර්ණ ප්‍රශ්න පිළිතුරු පත්‍රය තුළ සලකුණු කරන්න. සමහර දරුවෝ අපි දැකලා තියෙනවා විභාග ප්‍රශ්න පත්‍රයේම ප්‍රශ්නවල පිළිතුරු සලකුණු කරලා විභාගයේ අවසන් වන මිනිත්තු කිහිපය තුළදී තමයි ඔබ ඔබගේ බහුවර්ණ පිළිතුරු පත්‍රය මත අදාළ පිළිතුරු ලකුණු කිරීම කරන්නේ. ඒ කාරණේ තරම් කිරීම සුදුසුයි මම විශ්වාස කරන්නේ නැහැ. මොකද ඒ අවස්ථාවේ ඔබ කලබලකාරී වෙලා ඔබ තෝරගත්ත ප්‍රශ්නයකට වැරදි වරණයක් තෝරලා ලකුණු කරන්න පුළුවන්. ඔබ නිවැරදි පිළිතුරු ලකුණු කරගෙන හිටියත් දෙවැනි වැරදක් සහ අත්පසු වීමක් නොවන්නට ඔබට වඩා හොඳ විදිය තමයි ඔබ යම් ප්‍රශ්නයකට පිළිතුරු සොයාගත්තා නම් ඒ බහුවර්ණ ප්‍රශ්න පත්‍රය මත ඔබ සලකුණු කරගන්නා නම් සලකුණු කරගන්න. සොයාගත්ත විගසම අදාළ පිළිතුරු පත්‍රය ඔබගේ බහුවර්ණ ප්‍රශ්න පත්‍ර සඳහා පිළිතුරු සැපීම සඳහා ලබා දෙන්නේ
අදාළ පිළිතුරු පත්‍රය මත අදාළ පිළිතුරු සලකුණු කිරීම වඩාත් නිවැරදි සහ තාක්ෂණික වශයෙන් වැරැද්දක් සිදු වෙන දින අවකාශය අවම වන ක්‍රමවේදයේ බව ඔබ හොඳින් මතක තබා ගන්න ප්‍රශ්න අංකයට අදාළ පිළිතුර නිවැරදිව ඔබ පිළිතුර සොයාගත් අවස්ථාවේම සලකුණු කරනු ඇතැයි මම විශ්වාස කරනවා. ඉතින් ඒ ඔබගේ දැනුම සඳහා කිව්වේ. ඉතින් ඒ වගේම ඔබට වැදගත් වෙනවා ඔබ මේ දින කිහිපය තුළ බහුවන් ප්‍රශ්න වලට තවදුරටත් පිළිතුරු සපයමින් පුරුදු පුහුණු වන්න. ඊට අපි YouTube නාලිකාව සමග රැඳී සිටින දරුවන්ට අපි සාකච්ඡා කරන ලද බහුවන් ප්‍රශ්න වලට ඔන්ලයින් පිළිතුරු සැපයීම ඔබට පාඩම් කරද්දී අලස කමක් දැනුනොත් ප්‍රශ්න කිහිපයකට පිළිතුරු සැපීම සඳහා අදාළ links කිහිපයක් අපි ඊට අපි YouTube නාලිකාව තුළ අදාළව පවත්වාගෙන ඊට අපි WhatsApp සමූහය තුළ පළ කර තියන්නම්. ඉතින් ඔබට පුළුවන් එම බහුවන් ප්‍රශ්න වලට ඔන්ලයින් පිළිතුරු සැපීමෙන් ඔබගේ දැනුම ඒ වෙලේම පරීක්ෂා කරගන්න. ඊට අමතරව ඒ ප්‍රශ්න පත්‍රයට අදාළ අංකයට අදාළ වීඩියෝ පාඩම පරිශීලනය කරමින් ඔබට යම් ගැටලු සහගත තැනක් තිබුණොත් ඊට අදාළ පිළිතුරු වල පැහැදිලි කිරීම ඔබට ලබා ගැනීමේ හැකියාවක් තිබෙන බව මතක් කරනවා. ඒ වගේම තීරණාත්මක දෙවෙනි ප්‍රශ්න පත්‍රයට ඔබ මුහුණ දෙන්නේ නොවැම්බර් මාසේ 29 වෙනි සිකුරාදා පස්වරු 2ට. ඉතින් ඔබ ඒ සඳහා සූදානම් විය යුතුයි. ඔබට එම ප්‍රශ්න පත්‍රය තුලදී විවගත රචනා ප්‍රශ්න 4කට ඔබ පිළිතුරු සැපිය යුතුයි. ඒ සඳහා ඔබට සම්පූර්ණ කාලය මිනිත්තු 180ක් ප්‍රශ්න පත්‍රය සඳහා සාමතර කියවීමේ කාලය විදිහට මිනිත්තු 10ක කාලයක් ලැබෙනවා. ඉතින් අර මිනිත්තු 10ක කාලය තුළ ඔබ ප්‍රශ්න හොඳින් කියවමින් ඒ ප්‍රශ්නවල ඒ කොටස් වල ලබා දී ඇති ලකුණු ප්‍රමාණය එම ප්‍රශ්න පත්‍රයේ එම ප්‍රශ්නයට ඉදිරියෙන් දක්වලා තියෙනවා. ඒ අනුව ඔබට වඩාත් නිවැරදිව පිළිතුරු සැපිය හැකි ප්‍රශ්න තෝරා ගනිමින් ඔබට වැඩිම ලකුණක් උපයා ගත හැකි ප්‍රශ්න තෝරා ගනිමින් ඔබට පහසුතාවය අනුව ප්‍රශ්නවලට පිළිතුරු සැපීම තමයි වඩාත් යෝග්‍ය වන්නේ. ඉතින් විශේෂයෙන්ම ඔබ සැලකිලිමත් විය යුතුයි විවගත රචනා ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 4ටම ඔබ අනිවාර්යෙන් පිළිතුරු සැපිය යුතුයි. එහි පළවෙනි ප්‍රශ්නය බොහෝ විට ලැබෙන්නේ ඉංජිනේරු ඇඳීමට අදාළ කාරණයක්. ඉතින් විශේෂයෙන් මතක් කිරීමක් කරනවා ඔබට ඔබගේ කාල කළමනාකරණයේ දෙක පත්‍රය තුල දිතා හොඳින් පවත්වා ගන්න. එහෙම නැති වුණොත් ඔබට මේ ප්‍රශ්න පත්‍රයේ සමහර ප්‍රශ්න වලට ඔබට පිළිතුරු සපයන්නට නොහැකි වන්නට පුළුවන්. ඒතර විශේෂයෙන් බහුවන් ප්‍රශ්න පත්‍රයේදීත් ඔබ සෑම ප්‍රශ්නයකටම යම් වර්ණයක් සලකුණු කිරීම ඉතාමත් වැදගත්. ඔබ උත්තරේ දන්නවා හෝ නොදන්නවා ගෙස් කළා හරි සෑම ප්‍රශ්නෙකින් පිළිතුරු සපයීමත් ඉතාමත්ම වැදගත් වෙනවා. ඉතින් අපි ගත්තොත් විවගත රචනා ප්‍රශ්න පත්‍රයේදී ඔබ මේ ප්‍රශ්න හතරටම පිළිතුරු සපයන්න ඕනේ. අපි කාලය බෙදා ගත්තොත් සාමාන්‍යයෙන් මිනිත්තු 60ක් අපට ලකුණු වලට බර තියලා බැලුවොත් එහෙම මේ අපි දන්නවා විවගත රචනා ප්‍රශ්නයකට ලකුණු 75 බැගින් 4ක් තමයි අපිට ලැබෙන්නේ. වගේම රචනා ප්‍රශ්න 4ට ලකුණු 100 ගානේ 4ක් ලැබෙන්නේ. එතකොට මේ ලකුණත් එක්ක අපි කාලය බෙදා ගත්තොත් අපිට විවගත රචනා ප්‍රශ්න 4 සඳහා මිනිත්තු 160කුත් රචනා ප්‍රශ්න 4 සඳහා මිනිත්තු 120ක කාලයකුත් අපට මිඩංගු කරන්නට පුළුවන්. ඉතින් මේ කාල සීමාව තුළ ඔබ මේ රචනා විවගත රචනා එක් ප්‍රශ්නයක් සඳහා ඔබට ලැබෙන කාලය වන්නේ මිනිත්තු 15යි. එනිසා ඔබ මුල සිට පිළිතුරු සපයන් යනවා නම් ප්‍රශ්න පත්‍රයට ඔබ ඩ්‍රෝවින් එකට ගොඩක් වැඩි කාලයක් ගන්නට එපා. පළමු අදියරේදීම පිළිතුරු සපයනවා නම් ඔබ මිනිත්තු 15කදී ඔබට ඩ්‍රෝවින් එකේ අඳින්න පුළුවන් ප්‍රමාණය ඇඳලා නවත්තන්න. ඉන් අනතුරුව ඉතුරු ප්‍රශ්න වලට ඔබ ගමන් කළ යුතුයි. පසුව කාලයේ ඉතුරු වුණොත් ඉතුරු ඩ්‍රෝවින් එකට නැවත එන්න පුළුවන්. ඒ හොඳින්ම මතක තබා ගන්න. සමහර දරුවෝ බොහෝ විට ඩ්‍රෝවින් එක අඳින්න පැයක විතර කාලයක් මිඩංගු කර ගන්නවා. ඒ අපරාධේ මොකද ඇත්තටම මේ විවගත රචනා ප්‍රශ්නයකට ඔබට ලැබෙන ලකුණ ගත්තොත් ලකුණු 3.5ක් තමයි ආසන්න වශයෙන් ලකුණු 35න් සලකද්දී ලැබෙන්නේ. ලකුණු 3.5ක විතර ලකුණක් තමයි ඔබට ලැබෙන්නේ. ඒ නිසා ඉතාමත්ම කල්පනාකාරී වන්න කාල කළමනාකරණය සම්බන්ධ. ඒ වගේම රචනා ප්‍රශ්න පත්‍රයේ BCD කියන්නේ සාමාන්‍ය සිවිල් තාක්ෂණ වේදේ, විදුලි තාක්ෂණ වේදේ සහ යාන්ත්‍රික තාක්ෂණ වේදේට අදාළ ඒකක 3ට ගොනු කරන ලද ප්‍රශ්න තමයි තිබෙන්නේ. ඉතින් මේ සෑම කොටසකින්ම ඔබ අනිවාර්යයෙන්ම එක ප්‍රශ්නය බැගින් තෝරගෙන පිළිතුරු සපයන්න ඕනේ. ඊට අමතරව ඔබ කැමති ඕනෑම කොටසකින්, ඒ කියන්නේ BCD කොටසල තවත් එක් ප්‍රශ්නයකට ඔබට පිළිතුරු සපයන්නට පුළුවන්. ඒ ආකාරයට ඔබ ප්‍රශ්න 4කට පිළිතුරු සපය යුතුයි. එම ප්‍රශ්නයකට ඔබට අවසාන ලකුණ ගන්න කිරීමේදී ලකුණු 100න් ලකුණු 5ක් තමයි එක ප්‍රශ්නයකට ඔබට හිමිවන්නේ. ඉතින් මේ ලකුණු පහ උපය ගන්නට ඔබ සැලකිය යුතු ලකුණු ප්‍රමාණයක් ලියන්න ඕනේ. ඔබ 100 බෙදලා තමයි ලකුණු 5ක් බවට අවසානදී පත් වෙන්නේ. මේ නිසා ඔබ ඉතාමද මැනවින් කාලය කළමනා කරගෙනමින් ඔබට පහසු ප්‍රශ්න තෝරා ගනිමින් විභාගයේදී ඉතා සැලකිල්ලෙන් පිළිතුරු සපයන්න ඔබ යම් කිසි ටයිම් ප්ලෑන් එකක් මේ දවස්වල හදාගත යුතුයි. විශේෂයෙන්ම පස්වරු 2ට ආරම්භ වෙනවා නම් 2:30 වෙද්දී ඔබ විවගත රචනා ප්‍රශ්න 2කට පිළිතුරු සපයලා ඉවර කරන්න ඕනේ. පස්වරු 3 වෙද්දී ඔබ විවගත රචනා ප්‍රශ්න පත්‍රයෙන් ඒ පත්‍රයට පිළිතුරු සපයලා අවසන් කරලා ඔබ රචනා ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සපයන්න ආරම්භ කළ යුතුයි. 3:00 වෙද්දී එක ප්‍රශ්නයකට, 3:04 වෙද්දී ප්‍රශ්න 2කට සහ ඊළඟට 4:30 වෙද්දී අවසාන ප්‍රශ්නයටත් විදිහට ප්‍රශ්න
අටටම ඔබ පිළිතුරු සැපීම සඳහා කාලය කළමනාකරණය කර ගැනීම ඉතාමත් වැදගත් වෙනවා. ඔබට යම් කාලයක් ඉතුරු වුණොත් ඔබට පසුව එම කාලයේ වෙනත් ප්‍රශ්නයකට යොමු කිරීමේ හැකියාව ඔබට තියෙනවා. නමුත් වැදගත්ම දේ තමයි භවන් රචනා ප්‍රශ්න පත්‍රයේදී ඔබ ප්‍රශ්න අටටම යම් මට්ටමකට හෝ ඔබ දන්න මට්ටමින් පිළිතුරු සපයන්න උත්සාහ කිරීම ඔබට ඉතාමත් වැදගත් වෙනවා. ඔබට යම් කිසි ලකුණක් විභාගයේදී උපයා ගන්න. ඉතින් එම කරුණු පිළිබඳව ඔබ ඉතාමත් සැලකිලිමත් විය යුතු වෙනවා. ඉතින් දුවේ පුතේ මූලික වශයෙන් මතක් කරන්න තියෙන මේ කාරණා ටික තමයි. ඉතින් ඔබ විභාගයට යද්දී ඔබගේ ඉංජිනේරු ඇඳීමට අවශ්‍ය කරන මෙවලම් ටික රැගෙන යන්න. විශේෂයෙන්ම හොඳ කවකටුවක්, කෝණමානය, විහිද චතුරස්‍ර දෙක සහ අඩි රූල කියන උපාංග ඔබ මතක ඇතුව විභාගයට රැගෙන යන්න. පැන්සල් දෙකක් තුනක් අරන් යන්න. HB පැන්සලක් සහ 2H පැන්සලක් තියෙනවා නම් ඔබට පහසුයි මේ කාර්යය කරන්න. ඉතින් ඒ කාර්යයන් සඳහා ගැළපෙන උපකරණ ඔබ මතක ඇතුව ඔබට පෞද්ගලික විභාගයට රැගෙන යන්න. ඔබට 1 සහ 2 ප්‍රශ්න පත්‍ර දෙක සඳහාම ඔබට වැඩසටහන් සම්පාදනය කර නොහැකි ගණක යන්ත්‍ර භාවිතා කිරීමේ අවස්ථාව තියෙනවා. එනිසා ඔබේ කැල්කියුලේටරයට ඔබ මේ දවස්වල පුරුදු වෙන්න. එතකොට එම කැල්කියුලේටරෙන් ඔබ සුළු කිරීම් කරන්න පුළුවන්. ඔබට විභාගයේදී ඒ සඳහා ඔබ කැල්කියුලේටරය හැසිරීම පිළිබඳවත් යම් අවබෝධයක් ලබා ගන්න. ඔබ අද යාළුවෙක්ගෙන් නම් ඉල්ලගත්ත කැල් එක විභාගයේ දවසේ උදේට කැල් එක ඉල්ලගෙන යන්න ඉන්නේ නැතුව මේ දින කිහිපයකට පෙර ඔබේ කැල් එක ඔබ ළඟට අරගෙන එහි කටයුතු කිරීම ඔබට හුරු පුරුද්දයක් බවට පත් කරගන්න. විශේෂයෙන්ම මම ඔබට මුල ඉඳලම ගයිඩ් කරපු දෙයක් තමයි ඔබගේ විභාගයට අවසාන අවුරුද්ද එළඹෙනවත් එක්කම ඔබ විභාගයට රැගෙන යන භාවිතා කරන කැල් එක ඔබ පාවිච්චියට ඔබේ ළඟ තියාගන්න. එතකොට ඔබට මේක අමුතු දෙයක් නෙමෙයි. ඔබට ඉතා පහසුවෙන් අදාළ ගැටළු සුළු කිරීම සඳහා හුරු පුරුදු මෙවලමක් විදිහට ඔබට ගණක යන්ත්‍රය භාවිතා කිරීමේ අවස්ථාව තියෙනවා විභාගයේදී. ඉතින් ඒ වගේම ඔබට ලියන අවශ්‍ය කරන පෑන් ඔබ රැගෙන ආ යුතුයි. ඒ වගේම විභාග ශාලාවට අනවශ්‍ය දේවල් කිසිම දෙයක් රැගෙන යන්න එපා. ඔබගේ විභාගය ආරම්භ වීමට පැය භාගයකට කලින්වත් ඔබ අනිවාර්යයෙන්ම විභාග ශාලාව වෙත පැමිණ ඔබේ අදාළ ස්ථානයේ අසුන් ගැනීමට කටයුතු කරන්න. ඒ ඉතාමත්ම වැදගත්. ඒ වගේම පාරේ ගමන් කරද්දී ඔබ බයිසිකල් වල ගමන් කරනවා නම් ඉතා කල්පනාකාරීව මේ දවස්වල කටයුතු කරන්න. ඉතා වාසනාවන්ත දේවල් වලට පත් වෙන්නේ නැතුව ඔබගේ විභාගය පිළිබඳව මේ දින කිහිපය අවධානය යොමු කරමින් ඔබ ඉතාමත්ම සෞඛ්‍ය සම්පන්නව ආරක්ෂිතව ගිහිල්ලා ඔබගේ විභාගය පිළිතුරු සපයන ඔබගේ දෙමව්පියන් වෙනුවෙන් ඔබ විසින් ඉටු කළ යුතු යුතුකම ඔබ ඉටු කරමින් හොඳම ප්‍රතිඵලයක් ලබාගෙන ඔබට විශ්වවිද්‍යාල වරම් ලබා ගන්නට ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා එකසිතින්ම ඊදී අපි YouTube නාලිකාවෙන් ඔබට සුභාශිංසනය කරනවා. ඉතින් අවසාන වශයෙන් ඔබට මතක් කිරීමක් කරන්නම්, ඔබගේ බහුවරණ ප්‍රශ්න පත්‍රය සහ ලිඛිත ප්‍රශ්න පත්‍ර අවසන් වීමේ අනතුරුව දෙසැම්බර් 20 ඔබගේ විභාගය අවසන් වෙනවා. ඉන් අනතුරුව අපි ජනවාරි මාසේ පළවෙනි සතියේ ඉඳලා ඔබ වෙනුවෙන් ප්‍රායෝගික පරීක්ෂණ සඳහා උපදෙස් ලබා දීමේ ඔන්ලයින් වැඩසටහනක් ආරම්භ කරනවා. ඊට අමතරව අපගේ අප සම්බන්ධීකරණය කරන ඉංජිනේරු තාක්ෂණවේදලා දාලා ප්‍රායෝගික පරීක්ෂණ වැඩමුළු සඳහා ඔබට සම්බන්ධ වීමේ අවස්ථාවක් තියෙනවා. ඒ පිළිබඳ තොරතුරු ලබා ගැනීමට ඔබට පුළුවන් ET practical කියලා සඳහන් කරලා ඔබගේ නමත් සමග ඔබගේ පාසල සඳහන් කරමින් 0714449301 කියන අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න. ඉන් අනතුරුව ඔබට අපගේ ආරම්භක සම්මන්ත්‍රණයට නොමිලේ සම්බන්ධ වීමේ අවස්ථාව ලබා දෙනවා. ආරම්භක සම්මන්ත්‍රණය ජනවාරි මාසේ මුල් සතිය අපි පවත්වන්නට බලාපොරොත්තු වෙනවා. ඉන් අනතුරුව ඔබට ඔබේ නගරයට ආසන්නව සහ ඔබට අවශ්‍ය ස්ථානවලදී ඔබට ප්‍රායෝගික පරීක්ෂණ සිදු කිරීම සඳහා අවශ්‍ය කරන මඟ පෙන්වීම් ලබා ගන්න ඔබ ඉදිරි සැලකිලිමත් යුතු කරුණු පිළිබඳව ඔබට බොහෝ දේවල් ඔබත් එක්ක සාකච්ඡා කරන්න අපි බලාපොරොත්තු වෙන සිටිනවා. ඉතින් මේ මතක් කිරීමත් සමගින් අවසාන වශයෙන් නැවත වරක් ඔබගේ අසූසස් පෙළ විභාග ඉංජිනේරු තාක්ෂණ වේදේ විෂය විතරක් නොවේ අනිකුත් විෂය විශේෂයෙන්ම SFT විෂය සහ කාණ්ඩ විෂයට අදාළ ඔබ හදාරන විෂය ICT වෙන්නට පුළුවන්. ඒ සියලුම විෂයන් වලට ඔබට ඉතාමත් හොඳින් පිළිතුරු සපයමින් ඒ තුනක සාමර්ථ්‍යයක් ලබාගෙන ඔබට විශ්වවිද්‍යාල වරම් ලබා ගැනීමට ශක්තිය ධෛර්යය වාසනාව ලැබෙන්න කියලා එකසිතින්ම නැවතත් අවසාන වශයෙන් ඔබට සුබ පතමින් අදට ඔබගෙන් සමුගෙන යනවා. ඉතින් ඔබ වෙනුවෙන් අපි වසර දෙකක් පුරාවට ඔබ වෙනුවෙන් වීඩියෝ පාඩම් ගෙනාවා. ඉතින් ඔබගේ ප්‍රතිඵල ලැබුණු දිනේදී ඔබට යම් දෙයක් ලබා ගත්තා නම් ඊට අපි YouTube නාලිකාව තුළින් ඔබගේ අදහස ඇවිල්ලා අපේ නාලිකාවේ කමෙන්ට් තීරුවට එකතු කරන්නට අමතක කරන්න එපා කියන පුංචි ඉල්ලීමත් ඔබ වෙත මේ අවස්ථාවේදී කරනවා. ඉතින් 2024 විභාගයට මුහුණ දෙන ඔබ සැමට අසෝසස් පෙළ විභාගය විශිෂ්ට ජයග්‍රහණයක් ලබන්න ශක්තිය ධෛර්යය හා වාසනාව ලැබෙන්න කියලා සුභාශිංසනය කරමින් අපි ඔබගෙන් සමු ගන්නවා. ඔබට සුභ රාත්‍රියක් වේවා. ආයුබෝවන්.